අයිබන් සුබ දවසක් සියලු දෙනාටම සේෆස් ට්‍රේඩ් ආයතනයේ මේ වෙනකොට ගිණුමක් ආරම්භ කරලා තියෙන ඔබ සියලු දෙනාටම තමන්ගේ කණ්ඩායම නිර්මාණය කර ගැනීමේදී ඔවුන් තමන්ගේ කණ්ඩායමේ එහෙම නැත්නම් තමන්ගේ යටතට ලියාපදිංචියක් තමන්ගේ යටතේ ලියාපදිංචියක් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ සිස්ටම් එකෙන් ඒ වැඩේ කරන්න ඕන විදිහ සම්බන්ධයෙන් තමයි මේ පොඩි වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇතරම් මේ වෙනකොට සේෆස් ට්‍රේඩ් ආයතනයේ ගිණුමක් ආරම්භ කරලා තියෙන ඔගොල්ලොන්ට ඉතාම පහසුවෙන් සහ නිවැරදිව කරගන්න පුළුවන් ආකාරය තමයි මෙහිදී පැහැදිලි කිරීම කරන්නේ. මොකද වෙනත් සමාජිකයෙක්ට එහෙම නැත්නම් නව සමාජිකයෙක්ට ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක්ම මේ ආයතනය අඳුන්වලා දීලා තියෙනවා. නමුත් එයින් මං හිතන්නේ ඉතා ආරක්ෂාකාරීව, ඒ කියන්නේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ නව සමාජිකයා අපේ යටතට අපේ ටීම් එකට හරිම ආකාරයට ලියාපදිංචිය කර ගැනීම. ඉතින් එහිදී භාවිතා කළ හැකි ඉතා සරල සහ නිවැරදිව ක්‍රමවේදය තමයි මම මෙතෙන්දී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඔයාලා දන්නවා මෙන්න මේ වගේ ඔයාලගේ ලොගින් එකට ගියාට පස්සේ සාමාන්‍ය මේක PC එකකින් නම් මේ වගේ ෆුල් ස්ක්‍රීන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ෆෝන් එකක් යූස් කරනවා නම් මෙන්න මේ පැත්තේ තියෙන මෙනු බා එක හයිඩ් වෙලා තියෙන්නේ. ඒක මෙන්න මේ තියෙන තිත්තිරි ටික මත ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ හයිඩ් වෙච්ච මෙනු බා එක ෆෝන් එකක උනත් බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ මෙන්න මේ පල්ලෙහාම තියෙනවා මයි ජීනියොලොජි කියලා ඔප්ෂන් එකක්. අන්න ඒ ඔප්ෂන් එකට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට මේ ස්ක්‍රීන් එකේ පල්ලෙහා දැනටත් ඔයාලා ටීම්ස් හදලා තියෙනවා. එයාලගේ විස්තර පෙන්නනවා. කොමනත් මේ ස්ක්‍රීන් එකේ උඩම හරියේ මෙන්න මෙතන තියෙනවා රෙජිස්ටර් නව කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඒ එක්කම ඔයාලට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් ඕපන් වෙනවා. එතෙදිදී දැන් ඔයාලා අලුතින් රෙජිස්ටර් කරන්න යන සමාජිකයාගේ විස්තර ටික මෙතෙන්ට ඇතුළත් කරන්න තියෙන්නේ පැහැදිලිවම. එතකොට එයාගේ ෆස්ට් නේම් එක දෙන්න, එයාගේ ලාස්ට් නේම් එක, ඒ වගේම එයාගේ කන්ට්‍රි එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා විදිහට ඒ වගේ සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඊළඟට එයාගේ මොබයිල් නම්බර් එක මෙතන ඉස්සරහා බිංදුව නැතුව අනිත් ඉලක්කම් ටික ඇතුළත් කරා නම් හරියනවා. ඒ කියන්නේ දැන් 0 7 6 9 වගේ තියෙනවා නම් බිංදුව නැතුව 7 6 9 යි ඒ ආකාරයට ඒ විස්තර ටික දෙන්න. ඊට පස්සේ එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අපි ලියාපදිංචි කරන්න යන කෙනාගේ නිවැරදි ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඊළඟට මෙතන යූසර් නේම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. යූසර් නේම් එක කම්පැනි එකේ ඕනම කෙනෙක්ට යූසර් නේම් එකක් තියෙන එකයි. ඒ කියන්නේ ඒ තියෙන යූසර් නේම් එක අපිට නැවතත් අලුත් කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. හරියට අපේ උදාහරණයක් විදිහට ඩෙන්ටි නම්බර් එක වගේ ඒක එක්කෙනෙක්ට එක නම්බර් එකක් තියෙන්නේ. ඒ වගේ යූසර් නේම් එකත් කම්පැනි එක්කෙනෙක්ට එකයි තියෙන්නේ. මේක තව දෙයක්, ඔයාලා මේ දාන ගොඩක් ඩීටේල් කම්පැනි එකේ ඩෑෂ්බෝඩ් එක හරහා එහෙම නැත්නම් අපිට ඇතුළට ගිහිල්ලා නැවත චේන්ජ් කරන්න පුළුවන් දේවල්. නමුත් මෙන්න යූසර් නේම් එක මෙතන ක්‍රියේට් කරද්දී දෙන යූසර් නේම් එකම තමයි ඔයාලට මේ කම්පැනි එකත් එක්ක වැඩ කරගෙන යද්දී දිගටම භාවිතා කරන්න වෙන්නේ. එතකොට දැනට ඔයාලට එතකොට ගැටලුවක් ඇයි, කොහොමද දැනට තියෙන යූසර් නේම් එකක් ද නැද්ද කියලා මම චෙක් කරගන්න කියලා. තින් පැහැදිලිව ඔයාලා මෙතන දැන් සාමාන්‍යයෙන් යූසර් නේම් එකක් මම මෙතන ගයාන් 01 කියන යූසර් නේම් එක දීලා බලන්නම් අලුත් සමාජිකයෙක් විදිහට මේක ගන්නවද කියලා. එතකොට ඔයාලට මෙතන පෙන්නනවා රෙඩ් නෝටිස් එකක් එනවා මේ යූසර් නේම් එක දැනටත් මේ කම්පැනියේ සිස්ටම් එකේ තියෙන යූසර් නේම් එකක්. ඒකින්ද අපිට මේක දෙන්න බෑ. එහෙම වෙලාවට ඔයාලා ඒ තියෙන යූසර් නේම් එක නැතුව ඒක පොඩ්ඩක් වෙනස් කරලා යූසර් නේම් එක හදලා දෙන්න ඔයාලගේ අලුත් මෙම්බර්ට. ඊට පස්සේ ඊළඟට තියෙන මෙතන පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක ගත්තාම මෙතන ඔයාලට යට ඉන්ඩිකේට් වෙනවා පාස්වර්ඩ් එක තියෙන ඕන කන්ටෙන්ට් එක මොකක්ද කියලා. එතකොට එතෙන්දී මිනිමම් කැරක්ටර්ස් 8ක් තියෙන්න ඕන. ඒ වගේම සිම්පල් කැපිටල් අකුරු තියෙන්න ඕන. ඒ වගේම ඉලක්කමක් තියෙන්න ඕන. ඒ වගේම ස්පෙෂල් කැරක්ට එකක් ඇතුළත් වෙන්න ඕන මෙන්න මේ කියන පාස්වර්ඩ් එකට. එතකොට ස්පෙෂල් කැරක්ට කියන්නේ සාමාන්‍යයෙන් ඇට් සයින් එක, එහෙම නැත්නම් ඇෂ් සයින් එක, ස්ට්‍රික් මාක් එකක් වගේ දේවල් එක්ක ඔන්න ඔය ටික සම්මිශ්‍ර වෙලා ඔයක එකතුව කැරක්ටර්ස් 8ක් වගේ වෙන විදිහට තමයි පාස්වර්ඩ් එක හදන්න ඕන. මෙහිදී ඔයාලට විශේෂයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා මෙන්න මේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඔයාලා අනිවාර්යෙන් වෙන කෙනෙක් වෙනුවෙන් නිර්මාණය කරන නිසා අනිවාර්යෙන් මේක මේ හදන වෙලාවෙම කොහේ හරි සටහන් කරලා තියාගන්න. ඒ අදාළ කෙනාට මේක බාර දෙන්න. ඒ වගේම බාර දුන්නට පස්සේ යාට සයිට් එකට ලොග් වෙලා මේ යූසර් නේම් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න කියන්න. යූසර් නේම් එක නම් චේන්ජ් කරන්න බෑ. පාස්වර්ඩ් එක යාට අදාළ විදිහට ඒක චේන්ජ් කරගන්නත් කියන්න. ඊළඟට මෙතන තියෙනවා පල්ලෙහාට ආවම ටික් එකක් දාලා මෙන්න මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට කම්පැනි එකක වෙනවා කියලා රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාම එයා ඔයාගේ යටතේ ලියාපදිංචි වෙච්ච සමාජිකෙක් විදිහට යාට සමාජිකත්වය ලැබෙනවා. ඊට පස්සේ මෙයා ක්‍රියාකාරී සමාජිකෙක් වෙන්න නම් මේ ආයතනයේ තියෙන පැකේජ් එකක් බයි කරන්න ඕන.
තරම මෙතෙන්දි පැහැදිලි කරේ මෙන්න මේ විදිහට අලුතින් user කෙනෙක් ඔයාගේ යටතට හරියටම ලියාපදිංචි කරගන්නේ කොහොමද කියන කාරණය තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කිරීම කරේ. බොහොමත්ම ස්තුතියි.